ايه ده اصل تبقى حمومة عصا كان دي عصا مرض لكو عصا تبقى يرلسو جان دي اب هيتي تتور دبي بلا ඉතින් ඒක ගැන අහන්න හිටපු හොඳම පුද්ගලයා තමයි කුමාය. ඉතින් මං කුමායටකින් කිව්වහම ලෙට්ස් ගෝ මචං කියලා කුමායා මාව එක්කන් ගියා. අපි හිටිය හොටෙල් එකේම පල්ලා තිබ්බා ලොකු ITC එකක්. ඒකට ගිහිල්ලා දැන් කුමාය කතා කරලා මොන මොන බ්‍රෑන්ඩ්ස් වලට දාස. ඇත්තටම මම දන්නේ නැහැ. අවංකව මම කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට මම පළවෙනි වොච් එක තමයි මේ ගන්න යන්නේ. ඊටසේ මං කෝ මං එහෙම දන්නේ නැහැ කුමාය හොඳ එකක් බලලා කියන්න මට කියලා. ඊටසේ මං මගේ අචන්ත මෙන්ඩිස් නමගේ හොඳ මේ ආලෝ ඇති. එතකොට මම රජාටත් කියලා තිබ්බා මේ හොඳ එකක් තේිනේ බයෙන්ද මම නියම ආයතින් සුප්පිරි එකක් තමයි එන්නේ කිව්වහද. ඉතින් ඊට පස්සේ මම දැන් ඕකේ කියලා මොකද්ද මන්ද මට මුලින්ම නමක් කිව්වා. ප්‍රේගේ කිව්ව එක පාටම මම මම පොඩ වඩ පිට බැලුවා. ඊට පස්සේ අජා අජාට කිව්ව පාටම කො අපි කාලානේ ආවේ බර්ගමකුත් ඕනේ දැන් මේක බාන් කියලා එහෙමත් කිව්වා. ඊට පස්සේ දැන් මමත් දැන් ඇත්තට මම දන්නේ නැහැ වචනේ මොකද්ද කියලා. ඊට පස්සේ දැන් කුමාරට කැමැද්දක් කරා යන්න දීලා මම දැන් හිතෙන් හිතාගෙන හිටියා ලක්ෂ 20ක්කට විතර වගේ આવොත් මම ගන්නවා ඔච්චෙක් කියලා. දැන් ඒක තමයි මගේ බජට් එක. ඉතින් දැන් මම මේ ඉන්නකොට දැන් කුමාරය ඔක්කොම එයාට කියලා කස්ටමයිස් කරලා මේකේට ගල් මෙහෙම මෙහෙම එන්න ඕනේ කියලා කියලා දැන් ගියා. ඉතින් දවස් 4කට විතර පස්සේ පල්ලෙන් කෝල් එකක් ආවා සර් මගේ බජට් එක රෙඩි කියලා. මොකද දැන් ආසාවට මම ගියා බලන්න වරන්න කිව්වම හරි ලස්සනයි පැකින් එක මාර ගතයි. ඊට පස්සේ මේ මම ගන්න කලින් කපිල් දේව හිටියා. කපිල් දේව වොච් එක අරගෙන නයිස් වොච් කියලා මේ මට කිව්වා ගෙයක් ගන්න තිබ්බනේ කිව්වා. හරිද? මම බැලුවා දැන් එහෙම කතාවක් ඇන්ද මගේ බජට් එක අරගෙන. ඊට පස්සේ මං ඇහුවා මේක කීයද? 4.7 මිලියන් කිව්වා. හරිද? දැන් මාව රතු වෙලා දැන් මට ගණ්ඩත් බෑ එතන මට දැන් මං අවුල්නේ. මං රයිට් රයිට් කියලා දැන් මගේ නෙමෙයි වගේ මං ආපහු එතනින් ගියා. ගිහිල්ලා දැන් මට දැන් ප්‍රැක්ටිස් යන්න තියෙන්නේ ඒ ෂොප් එක ඉස්සරහ. මට දැන් එතනින් ආය යන්න බෑනේ. මං කුමාරට කිං කෝ කුමාරය මාර වැඩේ මෙන්න මේ ලොකු ගානක් නෙමෙයිම කියලා තියෙන්නේ. ආය නම් මේ මේව කරලා මම අපි කිව්වේ මේ ගානනේ. මේ ගන්න එපා කිව්වා. ගන්න එපා කිව්වට මම මේ පැය යන්න අතට. මම ඊට පස්සෙන් තමයි පිටිපස්සෙන් තමයි ප්‍රැක්ටිස් කියන්නේ. අන්නේ අන්නේ තමයි කුමාර සංගක්කාරගේ උපදෙස් අරගෙන ඔර්ලෝස්කෝ ගන්න ගියොත් සිද්ධ වෙන සිදුවීම. නැත්නම් කුමාරයගේ වොච් කලෙක්ෂන් ගත්තාම ඒක ලොකුයි. ඔහු සෑහෙන එකතු කරනවා නේ. ලොකුයි සහ එයාගේ දැනුම ඒ අතින් හරි අමුතුයි. ඔය කතන්දර කියන්නේ ගත්තොත් කුමාරයත් එක්ක හරි හරි ඩේන්ජරස්. ඒ කියන්නේ මම පොඩි කැලලක් කියන තැනක දවසක් මේ වෙලාව තියෙනවා. ප්‍රැක්ටිස් මැච් එකක් අපි ගන්නකොට කුමාරයා පොතක් කියනවා. දැස වන්ද දවසක් දා හන්දවක දවසක් දා